मेडोली यहाँ विश्वासनीय वेनस मेडोली දින වෙනත් ඇඳුමින් සැරසී පාසල් වෙත ගිය ගුරුවරියන්ගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණා. ගුරුවරියන් වෙනුවෙන් නියම කර ඇති සාරිය සහ ඔසරිය වෙනුවටයි ඔවුන් වෙනත් පහසු ඇඳුමකින් සැරසී මෙලෙස පාසල් වෙත ගොස් තිබුණේ. පහසු ඇඳුමින් සැරසී පාසල් වෙත ගිය මෙම ගුරුවරියන් සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ශාන්ත බණ්ඩාර අද ප්‍රකාශ කළා. ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කිරීමත් එක්ක මම හිතන්නේ අධ්‍යාපන ඇමතුමා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා මොකද ඕනවන විදිහට පාසල් පද්ධතියේ ඒ සංස්කෘතිය ඒ සදාචාරයන් අහා ඒ පැවැත්ම වෙනස් කරන්න දිය යුතු නැහැ අධ්‍යාපන අමාත්‍යාංශය අනිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා ඒ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තුවේ මේ ගැන පළවුව අදහස්. අපි දැක්කා ගුරුවරු කිහිප දෙනෙක් මම දන්නේ ගුරුවරුද ගුරුහොරුද කියලා. දැනට ගුරුවරු භාවිතා කරන ඇඳුමට පිටින් වන ඇඳුමකින් සැරසී පාසලට ඇවිල්ලා තිනවා කියලා වාර්තා වුණා. ඒ අයට විරුද්ධව ඔබ ගන්න ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. මේ පිළිබඳව සඳහන් කරන්නේ රාජ්‍ය පරිපාලනයේ 2005-2022 චක්‍රලේඛනයත් එක්ක. මේක තමයි ඉස්සරහට ගන්නෙ පහසු ඇඳුමක් කිව්වහම මොකද චක්‍රලේඛනයේ තියෙන රාජ්‍ය සේවකයන්ට කියලා. රාජ්‍ය සේවක කිව්වහම ගුරුවරුත් රාජ්‍ය සේවකයෝ. මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛනයක් තින්නේ ආචාර ධර්ම ගැන. හැබැයි නිලැඳුම් ගැන එහෙම සඳහනක් නැහැ. ඒ නිසා මම අවධානය යොමු කළා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඒ අවශ්‍ය සංශෝධනය සහ පැහැදිලි කිරීම කරන්නයි කියලා. මම නම් දැකපු හැටියට ඒ රූපරාමු මේ පාසල් වල රූපරාමු නෙවෙයි. බැලු බැලමට අපි බලමු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඒ ගැන චක්‍රලේඛනයේ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඊට පස්සේ ඇති වෙන තත්ත්වය අපි බලමු. ඔව් ඩිලන් පෙරමතුමා. ඇත්තට පස්සේ තියෙන මෙතුමා මේ ගුරුවරයගේ සාරිය නැත්ද කියන නෙවෙයි. ඊළඟ අවුරුද්දේ ළමයින්ට ඇඳුම් ටිකයි පොට් ටිකයි ආරම්භ වෙන. පස්සේ තියෙන දැන් මේ ගුරුවරියගේ සාරිය නෙවෙයි ලොකු පිටිකර ප්‍රශ්නේ මේ අධ්‍යාපනයේ. ඒ ප්‍රශ්නෙට තමයි අපි අවධානය යොමු කළා නිල ඇඳුම් ටික අනිවාර්යෙන් ලැබෙන නොමිලේ පෙළපොත් ටික මුද්‍රණය කිරීම ආරම්භ කළා තිනවා. මොකද හැම අභ්‍යාස පොතකම කොළ ගෙන්නන්න වෙන්නේ ඉන්දියාවට. ඒ නිසා මම ඒ ගැන අවධානය යොමු කළා තිනවා. තව ටික දවසක් යනකොට නියෝජ්‍ය කාර්ය සභාවේ ඔබතුමාගේ තිල්ලීමක් කරයි පාර්ලිමේන්තුවේ සැහැල්ලු ඇඳුමෙන් සැරසිලා ඉන්න ඉඩ දෙන්න කියලා. මේ පාර්ලිමේන්තුවටත් ඕක එන්න ඉඩ තියෙනවා තව ටික දවසක් යනකොට. සමහරලාදී මේක ට්‍රෙන්ඩ් එකක් කරගන්න ඕනේ. අද වැරදි පූර්වාදර්ශ ට්‍රෙන්ඩ් එකක් කරගෙන තියෙනවා. මෙතර පහසු ඇඳුමකින් සැරසී රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛය කිසිසේත් ගුරුවරුන්ට අදාළ නැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායදුන්න අපකල විමසීමකදී පැවසුවේ රජයේ කාර්යාලවල සේවකින් සඳහා පමණක් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි. ගුරුවරයන්ගේ ඇඳුම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. කෙසේ වෙතත් ගුරුවරයන්ගේ සාරිය සහ ඔසරිය වෙනුවට පහසු ඇඳුමක් ලබා ගැනීම වෙනුවෙන් මීට පෙර වෘත්තීය සමිති නායකයෙකු වන ජෝසප් ස්ටාලින් දිගින් දිගටම හඬ නැගුවා. නමුත් රටේ ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති ආර්ථික සෞඛ්‍ය හා පාසල් උපකරණ පිළිබඳ ගැටලු අතරේ සාරිය පිළිබඳ මතවාදයක් තුළින් තවත් ප්‍රශ්නයක් සමාජගත කිරීම කොතරම් සාධාරණ දැයි යලිත් සිතා බැලිය යුතුය.